දිවයිනට බලපා ඇති අධික වැස සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව මේවර විට පීඩාවට පත්ව සිටිනවා. අපවාර්තාකරුවන් සඳහන් කළේ අද උදෑසන සිටද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි ඇද හැලෙන බවයි. පවතින අධික වර්ෂාවේ හේතුවෙන් වැලිබඩ නුවරඑළිය මාර්ගයේ බැලුම්ගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මාර්ගයේ අසල පිහිටි කුඩා දිය ඇලි උතුරා යාම හේතුවෙන් අදාළ ප්‍රදේශ ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පවතින අයහපත් කාලගුණියත් සමග අකුරැස්ස එලුප්පැල්ල ඉඹුල්ගොඩ හේන කන්ද නායාමේ අවධානම හේතුවෙන් නිවාස තුනකට රතු නිවේදනයකුත් කර තිබෙනවා. ඒ අනුව එලුප්පැල්ල මන්සන්දිය අසල ඉඹුල්ගොඩ හේන කන්දේ නිවාස තුනක පුත්‍රයින් 13 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. අපිට මේ නිවාස තුනකට විතර අයින් ගන්න කිව්වා. අපිට ඉතින් යන්න තැනක් නැහැ. ළමයි දෙන්නෙක් ඉන්නවා. අපිට කොහේ හරි ඉන්න තැනක් හදලා දෙන්න. මං හිතන්නේ මේක මේ ගොඩාක් මේ තියෙන පැලීම් ඉරිදලීම් එක ගත්තම ලොකු අනතුරක සේයාවක් තියෙනවා. යන්න තැනක් නැහැ. ඉන්න තැනක් තැනක් අපිට දුන්නේත් නැහැ. ගොඩක් අසරණ වෙලා තමයි අපි මේ ඉන්නේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ මත පොල්ගොල්ල මහවැලි ජලාශ වේලේ තවත් අමතර හදිසි වාන්දොට විවෘත කිරීම සිදු කිරීමට ඉඩ ඇති බැවින් පහළ කොටසේ ජීවත් වන හා මහවැලි ගංගාව පරිහරණය කරන ජනතාව ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ප්‍රකාශ කළා. අද පෙරවරුවේ බදුල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක අධික මීදුම් තත්ත්වයක් පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළා. අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සඳහන් කළේ පවතින තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ පවුල් 2420කට අයත් පුද්ගලයන් 9173 දෙනෙක් බලපෑමට ලක්ව ඇති බවයි. පසුගිය සති දෙකකට අධික කාලයක් තුළදී සිදු වූ සම්පූර්ණ ආපදාව සම්බන්ධ විශ්ලේෂණ කිරීමේදී සියලුම පවුල් සංඛ්‍යා වශයෙන් ගත්ත දිස්ත්‍රික්ක 18ක පවුල් 31279 දෙනෙකුට සහ පුද්ගලයන් 1,15,000කට ආසන්න ප්‍රමාණයකට පුද්ගලින් ප්‍රමාණයක් ආපදාවට ලක් වුණා. අද දින ආරක්ෂක ස්ථාන 9ක පවුල් 173ක් සහ පුද්ගලින් 622ක් රඳවා තිබෙනවා. අපි මිය යාම් ගත්තොත් මිය යාම් 10ක් මේ දක්වා වාර්තාවල තියෙන මේ මිය යාම් 10ට කොළඹ දිස්ත්‍රික්කයේ ගහ කඩාවේ ටීමෙන් මියගේ 5 දෙනාත් ඇතුළත් වෙලා තියෙනවා. පූර්ණ හානි ගත්තොත් නිවාස 31ක් පූර්ණ හානි සිදු වෙලා තියෙනවා. අර්ධ හානි වශයෙන් නිවාස 1270ක් රපොරුතු වෙලා තියෙනවා. අපි සීලම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අප විසින් ලබා දෙන අනාවැකි සහ අවවාද පිළිගෙන පෙර සූදානම් සහිතව ඉවත් වීම සඳහා දැනුවත් කිරීම ඉවත් වන ලෙසට. මොකද මේ දක්වා ඒ අනාවැකේ නනුව කටයුතු කිරීමෙන් කිසිම ජීවිතහානියක් සිදු වුණේ නැහැ. අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයින ආශ්‍රිතව පිහිටා පවතිනවා. එබැවින් පවත්නා වැසි තත්ත්වය අද දිනේදී තවදුරටත් බලාපොරොත්තු වෙනවා. අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිටින් සිට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි දැතිවීමේ හැකියාව පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සැලකීමේදී තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙනවා. ඇතැම් ස්ථානවල තරමක තද වැසි දැතිවීම ඊට කඩ පවතිනවා. සුළඟේ වේගය 60 කිලෝමීටර් 20ක් 30ක් පමණ අතරගයක් ගන්නවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවය පවතිනවා. නමුත් ගිගුරුන් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශය తాවකාලිකව රළුවීමේ හැකියාව පවතිනවා. එබැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙනස දීවර සහ නායක ප්‍රජාවගෙන් ලස්සන කැමැති